देखिए अतः हम देश पालना क्यों अतः माया क्यों हुआ देखिए किसी में प्रश्न एक नहीं है ये वाकई में हम क्या ने कहा थी अभी मसला ही रोपा लाते आंधकार असाध साल ही मैं तुम आगे ना मेरे किसी में प्रश्न एक नहीं मेरे को मैं ऐ यात्रा में मुड़े करके साफ चीज एक नहीं दूंगी ना जाने ना मत प्रातः पुराम ये दावा से तो इतना मेरे का भी प्रचार है विचार मां आदत ही ना मैं स्थान पे विशाल फिरीसा कवि लती ना अपिस्ती वो मेंटेन फैमिली ने किया ना ये वाके मां हमारा अपेदन उन्हें में मेरा फैमिली लती ना वाके मां रोहले वाइट वरुण में वारं की उपर चनी ना ये मां कांता और फैमिली ने वार्ता कर लती ना ये सीलों देना हम मैं अवस्था में मेतन स्वीटी ना यदि मां वही ने कांता और कथा करने का दिता वेदगा ये अनुआ असाठ साल मेरे तुम आटे किनो आंडुकार दूरे बाले पाविच कल्ला राज्य बाले पाविच कल्ला मैं अपराधे वाहन कराने सूदाना में नेपा मैं कहता पहली साक्ष्य दीना मैं आप इली बंदा मैं आगे वक्कम दे पोला प्रकोटी गाने का दानिया एक वाहन ने अन्य पे दाने कोहिंदा आवे मोहम्मद के नावे के लिए प्रश्न या तीरा ए पीली बंदा वर परीक्षण या अनिवार्य में कलेज ये वाके मैं वंचा सागत ले सर यम अम्मा के ने के दारू ने ती अम्मा के ने के शांडिया रखे ना दारू एक मारू के रीमी भूट लेकर ना हदला एक तम यहाँ संपूर्ण में एक ऐने साफी साब्दीन संपूर्ण में वाद किया नो ना ये साफी साब्दीन जो ना ये परीक्षण इत करना है मैं मनुष्य दिदास पहलों एक सत जाति का पक्षिंग काउंटर पे रिसार्ट बदुदीन अमात्यवर आगे पक्षी आटते वो उरुनाय गला दृष्टि के रिसार्ट बदुदीन मैं तुम आगे पक्षी आटते मैं यहाँ तारंग गला दीन अंकदाहते ये तो बोलते ए तारंग कर ले तारंग कर याम किसी राज्य वाइज देवरे राज्य सेविंग इबात पे नटोना मैतिवरने कने दिरिबात पे नोना ए मैतिवरने पासी कैबिनेट पत्रिका वाद डाल रिसार्ट बदुदीन मैं तुम ए पवत्ना पटिपाटी उल्लंघने कर ले ए पवत्ना पटिपाटी उल्लंघने कर ला මෙයා සේවයට යලි අරගෙන තිනවා ඒකත් නීති විරෝධී. ඒ අනුව රිසර්ට් බදුදී මැතිතුමා මෙයා යලි සේවයට පිහිටවන එක නීති විරෝධී. මෙයාගේ මුදල් නීති විරෝධී. කූටලේකන හදලා දරුවන් හුවමාරු කරලා දෙන ඒක වැරදි. ඒ වගේම කාන්තාවන්ට මේ වෙන ගහන මන් දැන අල්ලා දෙවියන් වහන්සේ නමින් හෝ මොනම දෙවියෙක් නමින් හෝ යම් කිසි ජන කණ්ඩායමකට මේ වගේ සාහසික අපරාධයක් කරන්න පුළුවන්ද කියලා. මේක ඕස්ට්‍රේලියාවේ අබොජින් වරුන්ට කරපු අපරාධයට වඩා දරුවෝ පැහැර ගැනීම අපරාධයට වඩා අපරාධයක්. ඕස්ට්‍රේලියාවේ ඇබොජින් වරුන්ගේ දරුවෝ පැහැරගත්ත පමණයි. මේක කරේ උපදින්න ඉන්න මතු පරම්පරාව සම්පූර්ණයෙන් වඳ කිරීම සඳහා මේ සාපි ශාද්දී වෛද්‍යවරයා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ සහගහන අපරාධය වෙනුවෙන් අපි කියන අමතිවරුන්ට පොලිසියට දුරකථන ඇමතුම් දෙන්න එපා. DIG මහත්තුරු මාරු කරන්න හදන්න එපා. අමතිවරු හිතන් ඉන්නවා නම් ඒගොල්ලෝ රට පාලනය කරන්නේ කියලා එහෙම පාලනය කරන්න දෙන්නේ නැහැ අපි මින් පස්සේ මේ රට පාලනය කරන්නේ මහපාරේ ඉඳගෙන අපි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ඒ නිසා ඩිරෙක්ටරට මෙතන අමාත්‍යංශයේ ලේකම්ලට නිලධාරීන්ට ඕන විදිහට ලියුම් ගහලා ඩිරෙක්ටර මාරු කරන්න වැඩ තහනම් කරන්න බෑ ඒ නිසා මේ පිළිබඳ පරීක්ෂණේ ජාතික මට්ටමිනුත් ප්‍රාදේශීය මට්ටමිනුත් කළ යුතුයි ඒ පරීක්ෂණේ දැන් ආරම්භ කරලා තියෙනවා මහ ජනතාවට අපි කියන කුපිත වෙන්න එපා මේකෙන් දැන් තියෙන සාක්ෂිය අනුව 99%ක්ම මේ සාහසික අපරාධය මේ මිනිස්සයා කළ බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා ඒක සාක්ෂි සහිතව නීත්‍යානුකූල හේතු ගණනකම් අපි තව දවස් කීපයක් බලාගෙන ඉමු මේ මහා දරුණු සිංහල සංහාරයට වගකිය යුතු ශාපි ශාද්දීන්ගේ ඒ මහා සාහසික අපරාධයට ගොදුරුණු කාන්තාව අද මෙතන ඉන්නවා ඒ වගේම ඊට කලින් 1998 ඉබ්‍රාහිම් කියලා වෛද්‍යවරේ ඒ කියන්නේ අද යන්නේ අවුරුදු 20කට කලින් 20ක් පමණ කාලයක් තුන අපිට වාර්තාවල දෙන අවුරුදු 20ක තොරතුරු ඉබ්‍රාහිම් කියන වෛද්‍යර අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඔහු මේ කාන්තාවගේ පිලෝපිය නාලය පළවෙනි දරුවා ලැබිච්ච ගමම මහලා තියෙනවා ඒ බඩවැලහා ඒ නාලය වැසීම නිසා ඒ කාන්තාව අද රෝගී කාන්තාවක් බවට පත් වෙලා තියෙනවා සදාකාලික ඇයට තවත් පිරිමි දරුවෙක් ලබා ගන්න තිබිච්ච ඒ මහා ප්‍රාර්ථනාව සම්පූර්ණයෙන් මේ ඉබ්‍රාහිම් කියන මිට කලින් මෙමරෝහලෙම වැඩ කරපු වෛද්‍යර විනාශ කළා තියෙනවා ඒ නිසා මේක මේ අපරාධය අපි රටේ හෙලි කරනවා මේක වසන් කරන අපි කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ අමතිවරුන්ට අපි කියනවා කෝල් දෙන්න නම් බලපෑම් කරන්න සූදානම් වෙන්න එපා මහා ජනතාවත් එක්ක ලක්ෂ ගණනින් සමුන්නාසලයි ගෙවල් වට කරන්න අපි වෙනවා ඒ නිසා අනිසි බලපෑම් කිරීම කිසි කෙනෙක් සූදානම් අත තියන්න එන්න එපා අපි මේ වෙනුවෙන් පෙනී ඉන්නවා මේක වෙනුවෙන් අපි සටන් කරනවා සීළු ස්වාමීන් වහන්සේලාට තන තන විසිරින් නැතුව අපි එක පොදියක් යමු එවගේම සිංහලයන්ට කියන සියලු අසමගිය අයින් කළා අපි එකම එක බලවේගයක් බවට පත් වෙමු කියලා මේ අවස්ථාවේ ඉල්ලනවා දැන් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන කාන්තාව කීප දෙනෙක් කතා කරයි විශේෂයෙන්ම ඒ කාන්තාවන්ගේ අපි බය අරින්න ඕන
ඒ කාන්තාවන්ට වෙච්ච අසාධාරණය වෙනුවෙන් රජය වන්දිග වන්න ඕන. ඒවාගේම බොහුගේ දේපල රාජසන්තක කල්ලා ඒ මුදල් වලින් මේ දුක් විඳින කාන්තාවන්ට අපි දන්නවා වන්දි වලින් මේ දුක කවදාවත් නිවන්න බැරි බව. තමන්ට දරුවෙක් ලබන්න තියෙන අයිතිය නැති කරපු මේ බරපතල සාහසික මිනිමරු අපරාධකාරයෝ සහරාන්ටත් ඇදී බරපතල අපරාධකාරයෝ. එනිසා මේ අපරාධය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා ඒ කාන්තාවන්ට වෙච්ච අසාධාරණයට අපි ඔවුන් වෙනුවෙන් කළ හැකි දේ තමයි ඒ අම්මලට අපිට දරුවෝ දෙන්න බෑයි. ඒ අම්මලට සාධාරණ ඉෂ්ට කරන්න බෑ අපිට මුදල් වලින්. නමුත් අපි අනිත් කවදාවත් මෙවැනි දෙයක් මෙරටේ නොවන විදියට අපි කටයුතු කරන්න වග බලා ගන්න ඕනේ. ඒ අම්මලට කියනවා බය නැතුව තමන්ගේ අදහස කියන්න. ඔබලා කතා කරන්නේ ඔබේ ජාතිය වෙනුවෙන් අනාගත අම්මලට මෙවැනි ඛේදවාචකයක් නොවීම සඳහා තමයි අද අපි කතා කරන්නේ. මට වෙච්ච දේවල් මුල් කරගෙන මේ කතාව පැය 3කට වැඩියෙන් ගියා නම් මං කතා කරොත් ඊට වැඩිය කතා කරන්න දේවල් මගේ හිතේ තියෙනවා. මම මුණ ගැහුණ මනුෂ්‍යත්වය මම මුණ දුන්න දුෂ්කරතාවල් වලදී මට සහගි වුණ විදිහ නැත්නම් මම මුණ දීපු සමහර අවස්ථාවල් ගැන කියන්න ගත්තොත් ගොඩක් වෙලාව කතා කරන්න වෙයි. මං කෙටියෙන්ම කිව්වොත් එහෙම අපි සියලු දෙනා මේ රටට ආදරෙයි. අපි සියලු දෙනාම අපි ඊළඟ પરම්පරාවට මේ හොඳ ලංකාවක් සියලු දෙනාම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ඉතුරු කරන්න ඕනේ නැත්නම් හදලා දෙන්න ඕනේ කියන මතයෙන් ජීවත් වෙන මිනිසෙක් මම. මගේ කතාව පටන් ගන්න 2015 දේශපාලනයේ මතුවෙච්ච එක මම වෛද්‍යවරයෙක් විදිහට දුෂ්කර පළාතක ඉඳන් කලාවව විජිතපුර ගමකේ ඉඳන් ආපු මිනිසෙක් විදිහට අපි හෙදුනේ සිංහල අයගේ පරිසරයේ. අපේ තාත්තගේ සීයා විජිතපුර රජමහා විහාරේ ඒ පොඩි හාමුදුරුවන්ලාට පාලි භාෂාව උගන්වපු මිනිසෙක්. ඒ ගෞරවය අදටත් රජමහා විහාරේ අපිට තියෙනවා. එහෙම පරිසරයක හෙදිච්ච අපිට කවදාවත් ජාතිවාදයක් කියන එකක් තිබ්බේ නැහැ. හැබැයි මං වගේම ඕගොල්ලෝ සියලු දෙනාම කැමති ඉදිරියට එන රට ඉතාම සුන්දරත්ව රටක් වෙලා අපේ ළමයින්ට ජීවත් වෙන්න පුළුවන් රටක් වෙන්න ඕන කියලා. මම ගොඩක් කනගාටු වෙනවා. මම කුරුණෑගල ඉඳන් දෙනට නුවර ජීවත් වෙන්නේ. මගේ හිතට දෙනිච්ච දෙයක් තමයි අපේ ළමයි තරුණයෝ මේ දවස්වල පෝලිං ගහගෙන හෙට උදේට පාස්පෝර්ට් ගන්න ඕන අය රෑ 10 ඉඳන් පෝලිං වල ඉඳලා රෑට ගෑනු ළමයි නිදාගන්නේ තමන්ගේ පස්සපෙත්තට හේතු කරගෙන මේ සිමෙන්ති ගල් උඩ නිදා ගන්නවා. එතන කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ. අන්තිමට තමන්ගේ වෙසිකිළිය අවශ්‍යතාවයටත් යන්න තැනක් නැතුව අපේ තරුණ පරාව පත් වෙලා තියෙන එක දකිද්දි ඉතාම කනගාටුයි. ඇත්තටම කියනවා නම් මේ රට දාලා යනවා නම් රට කරපු අපරාධයට මුලින්ම යන්න ඕනේ කියලා හිතන මිනිසෙක් නම් මං වෙන්න ඕනේ. නමුත් මං එහෙම කවදාවත් හිතන්නේ නැහැ. මොකද හිතන්න හේතුව වෙන්නේ මේ වගේ ජන කොට්ටාසියක් මට දෙවියන් වහන්සේ පණිවිඩයක් කියනවා. මම එහෙම සෙනසුරාදාම මගේ බිරිඳට මාව හම්බෙන්න ශානිසයලා විනාඩි 20ක් දීලා තිබුණා. ඒ මොහොතේදී මං කනගාටු වෙනවා. මං ජීවත් වුණේ නැත්තම් මම ඒ දවස් ටික ගත කරේ ඔගොල්ලෝ සියලු දෙනාම දන්නවා මා කඳුර මදුෂ්‍යෙක්ක. එකට නිදාගත්තේ. එකට කෑ බීවේ. මම ඌගෙන් දැක්ක මනුෂ්‍යකම මම දකින්නේ පාර්ලිමේන්තු වෙන්න සුදු ඇඳගෙන ඉන්න මිනිස්සුන්ගෙන් දකින්න නැහැ කියලා මම හිතෙනවා. එහෙම අවස්ථාවකදී මම කලකිරිලා මානසික පීඩනයකටපත් වෙද්දී දෙවියන් වහන්සේ මට පණිවිඩයක් එවනවා. කෑම පාර්සලයක් උතල දෙනවා. පොලිසිය නිලධාරින් කන කෑම පාර්සලයක්. ඒ කෑම පාර්සලයේ මට පණිවිඩයක් එවලා තියෙනවා ප්‍රොෆෙසර් හේමන්ත සේනානායක ආටිකල් එකක් ලියලා තියෙනවා සම්පූර්ණ පත්‍රයෙම. ඒ දෙවියන් වහන්සේ මට ඒ කෑම පාර්සලය එවලා තිබුණා. කෑම පාර්සල එරලා බලනකොට මගේ කතාව තියෙනවා. ඒ වෙලාවේදී මට පත්‍රයක් කියවන්න නැහැ. රේඩියෝ එක අහන්න නැහැ. ෆෝන්ස් නැහැ. පිටත් එක්ක කතා කරන්න නැහැ. කිසිම දෙයක් නැතුව තියෙද්දී ඒ ශක්තිය ධෛර්යය මට හම්බුණා. මේ වගේ ජන කොට්ටාසයක් ඉන්න රටක් මේක. මේ වගේ හොඳට හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක් මේක. මේ මම බේල් කන්ඩිෂන් එකෙන් පස්සේ ආවන් පස්සේ ගොඩක් සිදුවීම් තියෙනවා. මේ වගේ සුන්දර මිනිස්සු ඉන්න රටක් මේක. මගෙන් සමස්ත මිනිස් සමස්ත සිංහල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලපු කීප දෙනෙක් ඉන්නවා. දවසක් ඔහොම එක්කෙනෙක් මට හම්බුණා. මම කෙටියෙන්ම කතා කරන්නම් පුළුවන් තරම් මට ඉමෝෂන් වෙනවා. මම ගොඩක් කතා කරන්න ගියොත් එහෙම ප්‍රොෆෙසර් සර්ජරි හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් කලඹ මෙඩිකල් ෆැකල්ටි මාව හම්බෙලා එයා පටන් ගත්තේ කතාව ශාෆි සමස්ත සිංහල ජාතිය වෙනුවෙන්ම ආගේ සමාව ඉල්ලනවා කියලා. මං කිව්වා එහෙම කියන්න එපා සර්. සමස්ත සිංහල ජාතිය කියන එක නෙමෙයි මෙතන කරේ. ඔක සිංහල ජාතිය අපිට
අදටත් මට මතකයි ශානිසව දන්නවා ඇති මාත් එක්ක වැඩ කරපු නිලධාරිනී සී අඩිකට ගෙන්න ගත්ත වෙලා මාව දෙකලා මට දණ ගහලා වැඳලා තියෙනවා.